දැන් තේරෙනවනේ සිංහල ව්‍යාකරණ සිංහල සාහිත්‍ය වගේම කොච්චර වැදගත් වෙනවද කියලා. තේරුණාද? ඉතින් මේ මේ සිංහල සාහිත්‍ය හරියටම ඉගෙන ගන්නවා කියන්නේ අපේ ජීවිත ගොඩාක් ලස්සන කරන්න පුළුවන්. හැබැයි මේ රසාස්වාදයේ ඉගෙනගෙන විෂයට පමණක් අපි සීමා කරගන්න හොඳ නැහැ. හා? හරි. අද අපි මේ පාඩම ඉවර කරගමු. හොඳයි සර්. අද පාඩම අපිට හොඳට තේරුණා. ඔව් සර්. අද නම් පාඩම හොඳටම තේරුණා. මේ මුත්තේම හංසි සැතිනේ. අපි දෙන්නකින් තේකක් හදාගෙන ඉන්නවා. කැමති ඉගෙන ගන්න ළමයිනේ. ආ ඒකනේ පුතා. තාත්තේ අද වෙනසින්ින් ඇවිල්ලා. ආ ඉතින් මම තාත්තට එකක් හදාගෙන එන්න. උත්තර ඉන්න. මම දෙකක් හදාගෙන. නෑ නෑ පොඩි පොඩි පාසු. හරි. නෑ නෑ මම හදාගෙන ඉන්න තාත්තේ ඉන්නකෝ. පුතා තේක බොන්නකෝ පුතා. මට නම් හරි මාසි පුතා. ඔෂයක් දාගෙනම මම තේකක් බොන්නා. හොඳයි අංක. හරි. ජීවිතය කියන්නේ සංකීර්ණ සම්බන්ධතා ජාලයක්. විවිධ භූමිකාවන් රසකගේ එකතුවක්. මේ භූමිකාවන් ඒ අවස්ථාවන් වලට උචිත ආකාරයට අපිට රඟ දක්වන්න සිද්ධ වෙනවා. මේ සම්බන්ධතා ජාලය ඇතුලේ සම්බන්ධතාවල අර්බුදයන් නැති වුණොත් ඒ අර්බුදයන් අපේ ජීවිතවල අර්බුදයන් ඇති කිරීමටද හේතුවක් වෙනවා. නොසිතු අවස්ථාවක සිදු ඛේදවාචකයක සුළුමුළු සොයා යන්නයි මේ සූදානම. මේ අපරාධ පරීක්ෂණ අපරාධ නිරීක්ෂණ ටෙලි වාර්තාකරණය 119. පාඩම් කළේ ඉවරද? එක දිගට පාඩම් කරන කම්මැලි තාත්තේ. දැනට ඉවරයි. තාඩියගේ නිදා ගන්න. ඒක හොඳයි. ඕනම දෙයක් ඕනට වැඩිය කරන්න ඕනේ නැහැ. ටික ටික කරන්න ඕනේ. ඒක නෙමෙයි. විමුක්ති පුතා කොහමද? හොඳට උගන්නනවද? අම්මේ ඔව්. හොඳ වැඩි. ඒ නෑ නෑ. යා උගන්නන්නේ අපිට තේරෙනවා. ඒක මිසක්. කොල්ල දක්ෂයා මගේ හොඳම යාළුවගේ එකම පුතා. පුතා වගේම තමයි තාත්තා. මයිකෙල්ලත් මේ පාර කැම්පස් යනවනේ. නැතුව නැතුව. ගුරු හොඳ නම් ගෝලියොත් එහෙම වෙන්න එපා. මොකද මට යාළු ඉස්සර රැජ්ජ වෙන්න බෑ පුතේ. අනේ තාත්තේ.
හෙලෝ උඹ නිදිද බං පිස්සුද බං මම මේ හීන දැක දැක හිටි ආහා හීන දැක්කට කමන්නේ නැහැ මට අයිති දේවල් බයිටි කරගන්න හීන දකින්න එහෙම නෙවෙයි වැඩේමයි ඔයාගේ විමුක්තිය යව තියාගන්න අපිට හීන දකින්න වෙන කොල්ල නැතුවයි හරි හරි බං වීලුවක් කරේ මේ ඒකව හෙට එනකොට රස ආස්වාදයේ ටික ලියාගෙන ඉන්න කියලා. ආ ඔව් ඔව්. දැන් නිදාගෙන උදේ ලියාගෙන එනවා. සර්ව තරහ කරගන්නත් බෑනේ. අපි නිසා සර්ට කේන්ති කියලා වයසට ගියොත් එහෙම මටත් හරි නෑනේ. අනේ බලයන් බයි යන්න. අලුත් කරුණියක් හම්බුනොත් මටත් දීපන්. එහෙනම් දැන් ඔබ නිදාගනි. මං තියෙනවා. හා ඔබ කියනකන් හිටියේ මේ උත්තරමයිස්. සර් නිදිද? මොනසද විමුක්ති සර් අනේ මේ ළඟ හිටියා නම් මම්බට දෙනවා දෙකක් ඕකේ ඕකේ ගුඩ් නයිට් උත්‍රාමිස් සර් මතක් කරලා කියන්න අනේ මේ තියපන් උත්තරා වගේම පාරමී උසස් පෙළ විභාගය සඳහා එකම විශේෂ ක්ෂේත්‍රයකින් සූදානම් වෙමින් සිටි යෝන් තරුණියන් දෙදෙනෙක්. ඔවුන්ගේ සිංහල ගුරුවරයාද විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. මේ කාලයේදී ඔවුන් සිංහල පාඩම් වගේම ජීවිත පාඩමත් ඉගෙනගෙන තිබුණා. නමුත් අවාසනාවකට ඒ අතර කාලයේදී බොහෝ දේවල් සිද්ධ වුණා. පාරමිගේ ඝාතනයද අවාසනාවකට සිද්ධ වෙච්ච දෙයක්. මගේ පුතාට ඕනම දෙයක් පුළුවන් ඔයා ඒ ඉලක්කයට යනවා නම් මට ඕන දුකක් දරා ගන්න පුළුවන්. අම්ම නැති වෙච්ච කාලේ ඉඳ ඔයා මේ තත්ත්වෙට ගිහින් මං ගොඩක් මහන්සි වුණා පුතේ. මම ඒක දන්නවා තාත්තේ. අම්මා කොහේ හරි ඉඳන් බලාගෙන ඔයාට ආශිර්වාද කරනවා පුතේ. මගේ කෙල්ල මට විශ්වාසයි. විමුක්ති පුතත් කවදාද හොඳ තැනකට යයි. ඔයත් ඒ වගේම තැනකට එන්න ඕනේ. විජය අංකලුයි මගේ යාළුකම වගේම ওই දෙන්නලුත් ගැළපෙන්න ඕනේ පුතේ. තේරුණාද? තේරුණා තාත්තේ. එහෙනම් පුතේ මං ගිහින් එන්න. මොකක් හරි වමනාක් වුණොත් කෝල් එකක් දෙන්න. හරි. බස් එක පාරක් යනවා පුතේ. ගිහින් නะ. පාරමිත් උත්තරත් හොඳ යාළු වුණාට ඔවුන්ගේ හිතවල ඇති වුණු බැඳීම් වසන් කරගන්න බැරි වුණා. පාරමී හිත යටින් විමුක්තියට ආදරය කරන්න පටන් ගත්තා. නමුත් උත්තරා මේ ගැන දැන සිටියේ නෑ. හිතවල ගැටුම් ආරම්භ වෙන්න පටන් ගත්තේ ටිකෙන් ටික. උත්තරාගේ පියත් විමුක්තගේ පියත් කුඩා කල සිට යාළුව නිසා උත්තරාගේ පියාගේ ආශිර්වාදය විමුක්ති ලැබෙදු. විමුක්ති සර්. මේ මෙතන සර්ස ගාලා මාව ලැජ්ජ කරන්න එපා. අනික මේ මිනිසුන්ටත් ඇහි. හොඳයි මගේ සර්. මගේ සර්? නෑ නෑ කිව්වේ අපේ සර්. අපෙත් නෙමෙයි ඉතින්. උත්තරාගේ සර්. මේ ඒක නෙමෙයි. ඔයා කොහෙද යන්නේ? අද පොලිටිකල් ක්ලාස් එක නෙමෙයි
අයස කොහෙද යන්නේ? මම මේ කොළඹ යනවා. කැම්පස් එකේ වැඩ වගේ එක. ආ මේ. මෙතන පොතක් තියෙනවා. ඔය දෙන්න එක්කම හැබැයි කියවන්න ඕන. නෑ. මම තනියම කියවනවා. කැමැත්තක්. හැබැයි ඉතින් හොඳ ළමයි. තනියම පොත් කියවන්නේ. Adin Silla. Okay, sir. ගාතනට ලක් වෙච්ච තරුණිය ගමින්ම කෙනෙක් නිසා උට අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක් නෑ. තියෙන්නේ ගාතිකගේ සුළුමුළු ඉක්මනට හොයාගන්න. ඔව් සර්. report එක නම් දැනටම ක්‍රෙඩිට් කරගෙන යනවා. මේ මම ඉදන් ඉදිය සර් අපිට බොහොම ඉක්මනින් මේ පරීක්ෂණ කටයුතු වල ප්‍රගතියක් දකින්න පුළුවන් වෙයි. ගාතනට ලක් වෙච්ච තරුණිය පාරමී යාගේ යාළුවා උත්තර යාව ගෙනල්ලා කට උත්තරයක් ගන්න. ගාමි අය කියන විදිහට මේ ඒ ලෙවල් කරන වයස ළමයෙක් නිසා මේක ප්‍රේම සම්බන්ධයක් මුල් වෙච්ච ආරවුලක් වෙන පුළුවන්. අනිවාර්යයෙන්ම සර්. හොඳයි. යාළුවෝ දෙමව්පියන්ගේ කට උත්තර වගේම ඒ ගාතනට ලක් වෙච්ච තැන තිබුණු දුරකථනය ඒකෙන් ලැබුණු ඉන්කමින් අවුට් ගෝයින් කෝල්ස් එක ඔක්කොම රෙකෝඩ්ස් ගන්න. මේ දවස්වල ආපු කේස් ගොඩාක් සර් ප්‍රේම සම්බන්ධතා ඒ වගේ මනියන් සම්බන්ධතා නිසා ඇති වුණු ආරවුල තමයි. report එක හම්බුණු ගමන් සර් දැනුවත් කරන්න. එනා සිල්ල අපි ඔක්කොම report එක ගන්න කතා කරමු. Okay sir. මේ තාත්තා නම් කියන්නේ මේ පාර කැම්පස් යනවමයි කියලා. ඔය එක එක ප්‍රශ්න හිතන්න නැතුවම උඹ මොකටද එක එක ඒවා ගැන හිතන්නේ අපි හිතුවත් ඇරෙන්න අනේ ඵලයන් යන්න මුලින්ම විභාග දෙවනෝ කසාදේ සමහර විට ඉතින් පළමුව කසාදේ දෙවනෝ විභාගේ දෙවනෝ අභාගේ වෙන්නත් පුළුවන් ඉතින් මේ උඹේ කටන මටවත් එක ටික කතා කරන්න ඕනේ. මාත් එක්ක? ඔව්. ඒ මාත් එක්ක කතා කරන්නේ? මට වඩා දෙයක් කියන්න තියෙනවා. මේ උත්තර අපි යන්. මෙයාට තනිකන් දෝසේ ඇදලාද කොහෙද? මම ඔයාට කැමති. අනේ සෝරි මේනක. මට ගෙදරින් ප්‍රපෝසල් එකක් ඇවිල්ලා තියෙනවා. කැම්පස් එකේ අයියා කෙනෙක්. දැනට ඇදිනේ. මේ කාලය ඇතුළත පාරමීගේ ආදරය බලාපොරොත්තුවෙන් මේනක නැමැති තරුණෙක් සිටියා. මේ මේනක නිසා උත්තරාගේ පාරමීගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තා. මේනක නිසා පාරමීට අවාසනාවන්ත මරණයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේනක පාරමීගේ ඝාතනයේ සැබෑ ඝාතකයාද? සැබෑ ඝාතකයා සොයා පොලිස් අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කළා. 119 බලන්න පුතා මේ ළමයි තාම නෑනේ. ඔයාට පරක්කු වෙනවා. ඒකට කමක් නෑ අංකල්. නංගිලාට බස් එක පරක්කු ඇති. අනික ඉතින් පාරමිත් ඉන්නවනේ. බය වෙන දෙයක් නෑ. එයාලා පරිස්සමෙන් එයි. කොහොමද පුතා? තාත්තා සනීපෙ ඉන්නවද? තාත්තා සනීපෙන් ඉන්නවා අංකල්. මේ ළඟදි තාත්තා මතක් කරා අංකල් විතාත්තයි ටෙක්නිකල් කොලෙජ් එකේ කරපු පිස්සු වැඩ. අපි ඒ දවස්වල හොඳ හොඳ වැඩ කරේ පුතේ. අපි නැති වෙච්ච කාලෙට ඔයාලා මේ සම්බන්ධකම් ඉස්සරහට ගෙනියන්න ඕනේ. මං දවසක් විජේට කිව්වා මේ යාළුකම් කවදා හරි නවතින්නේ නෑ දෑ කවුරුන් වලින් කියලා.
මේ නංගිලත් එන්නේ. සර් ඇවිල්ලා. ගෝලිය පරක්කුයි. සෝරි අයියේ. බස් එක පොඩ්ඩක් පරක්කු. හරි හරි. ඝාතනය කරන්න ආපු අයගෙන් බේරිලා පලා යන්න. ඒ කියන්නේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් කරපු දෙයක් වෙන්න බැරිද ડોක්ටර්? ඔව්. අපිට ඒක එහෙම හිතන්න පුළුවන්. ડોක්ටර් මේ පොර බැදීමයි මරණය අතර යම්කිසි සම්බන්ධයක් තියෙනවා කියලා ડોක්ටර්ට හිතෙන්නේ නැද්ද? එහෙම නොහිතන්න බෑ. නමුත් මේ සියල්ලම අපි විද්‍යාත්මක පරීක්ෂණයකින් තමයි තහවුරු කරන්නේ. ඒගෙන අපිට අනුමානය කරන්න පුළුවන් ජීවිතය බේරගන්න මේ සිලින් කරා කියලා. තුවාල ගැඹුරින් තියෙනවා නම් ඝාතකයා මෙඩිකල් සෙන්ටර් එකට හරි ස්පීතාලයකට හරි යන්න වෙනවා. හරි ડોක්ටර්. මම මේ රිපෝස්ට් ටික ස්ටඩි කරලා ડોක්ටර්ට ආපහු කතා කරනවා. Thank you ડોක්ටර්. සිල්ලා. ඔබ තාත්තේ. සාපි ගොඩක් තුරුතුරු හොයාගත්තා. ඔය මියගේ පාරමීගේ හොඳම යාළුවා උත්තර. එයාගෙනුත් අපි කට උත්තර ගන්නවා. ඒ වගේම සර් කියන තව වැදගත් දෙයක් තියෙනවා. ඒ මොකද සීල? ඔය පාරමී මිය යන්න පැය කමාරකට කලින් අවසාන කෝල් එක අරගෙන තියෙන්නේ විමුක්ති කියලා පුද්ගලෙයි. ඒක හොඳ හොඩුවක්. අපි ඉක්මනටම විමුක්ති ගෙනල්ලා කට උත්තරයක් ගන්නවා. ඕකේ සර්. ප්‍රශ්නේ එන්නේ සංකීර්ණ වුණා. හැමෝටම තමන්ගේ අරමුණු අමතක වෙලා තිබුණා. ඒ අතර තමන්ගේ අරමුණු අමතක නොකරපු එකම ඉලක්කයක් වෙත වැඩ කරපු කීප දෙනෙක් හිටියා. හැබැයි මේ ගැන උත්තරාවත් පාරමීවත් දැනගෙන හිටියේ නැහැ. ආදරණීය විමුක්ති අය මගේ හිත ඔයාට වැඳෙනවා. ඔයා ලස්සනට සාහිත්‍ය වගේම ජීවිතයත් උගන්වනවා. ඒ වගේම මට බයික දැනෙනවා. මටත් නොදැනීම මම ඔයාට ලං වෙනවා. මම උත්තරට වරදක් කරන්නේ නැහැ. පාරමියගේ අතර යාළුකමට කොච්චර කල් වෙනවද සර් අපි පොඩි කාලේ ඉඳන් හොඳම යාළුවෝ ඒත් දැන් එහෙම යාළුකමක් නැහැ අපි දැන් තරහයි හේතුව සර් අපිට සිංහල ක්ලාස් කරේ අපේ තාත්තගේ හොඳම යාළුවෙක්ගේ පුතේ එයා තමයි විමුක්ති කියන්නේ මම විමුක්ති අයියයි ආදරය කරා. ඊට පස්සේ පාරමී විමුක්ති අයිය අතර සම්බන්ධයක් තියෙනවා කියලා මට ආරංචි වුණා.
පස්සේ පාරමී මමයි තරහ වුණා. 119 තරයි වට මං කියන්නේ යන්න බැරි මං කිව්වනේ මේනක ඔයාට කෙලිම වාගෙන් පාරමෙකින් අහන්න පාරමේ කැමති නම් කැමති කියයි අකමැති නම් ඒත් අකමැති කියලා කියයිනේ ඒ කියන්නවට බෑ බෑ වා පිරිමියෙක් වගේ අහන්න හරි ඒක මං බලා ගන්න මොකද උත්තර ප්‍රශ්නයක්ද ප්‍රශ්න තමයි උත්තර දෙන්න දාවේ ප්‍රශ්නයක් බලන්නද මම කවුද කියලා කවුරු නම් මේනක හරිද ඒ මේනක යන්න දැනගනින් මම උඹ ගැන පස්සේ බලා ගන්න මේනක යන්න මේකට අත තිබ්බේ හරිය මේනක යන්න යන්න යෝන් ජීවිත තුනක් එකම ඛේදවාචකයක පටලැවුණා. ඒත් එක්කම පාරමීට ජීවිතෙන්ද වන්දි ගෙවන්නට සිදු වුණා. ඔවුන්ගේ යාළු මිත්‍රකම් සියල්ල නැති වුණා. පාරමීගේ මරණයත් ඇගේ මරණයේ ඉතුරු වුණු සාක්ෂිත් සමග පොලිස් අපරාධ විමර්ශන අංශය දිගින් දිගටම පරීක්ෂණ කටයුතු සිදු කළා. පොලිසිය සැක කටයුතු කීප දෙනෙක්ගෙන් ප්‍රශ්න කළා. මේ පොලිස් පරීක්ෂණ කොහෙන් කෙලවර වෙයිද? හේ, කුදුම කල්පනා කෙරෙලන්නේ මේක. පාඩම් කරපුවම මෙනෙහි කරනවද? මොනවා මෙනෙහි කරන්නද බා? ආ, මේක තේක විලිට අහංකෝ. මේ, මම ඔබට කියන්න බැරි වුණාම පොඩි ප්‍රශ්නයක් වුණා. මොකද්ද? අර අපේ පොලිටිකල් ක්ලාස් එකේ මේනකයා මට වද දෙනවා බං. ඇයි උඩුම ගැන හිතකවත් පහල වෙලාද? මං ගැන නෙවෙයි බං, උඹ ගැන. මට කරදර කරන උඹේ කැමැත්ත අරන් දෙන්න කියලා. අනේ මේ මේනකයට කැමති වෙන්න. උවි තනියෝ හේමල් රණසිංහ කිය. උඹ ගැන කියන්න මගේ පස්සෙන් ඇවිල්ලා ඊ විමුක්ති අයියත් එක්කත් පැටලෙන්න ගියා. විමුක්ති අයිය ගැන දන්නවද? මම නම් කියන්න ගියේ නැහැ. මේ පොඩ්ඩක් හිටා. ඒ කියන්නේ උඹලා දෙන්න ඊ තනියෙන් ටවුන් එකේදී හම්බුණාද? පිස්සුද? අනිත් එක තනියෙන් හම්බුණත් මොකෝ? මේ වරෙන් පාඩම් කරන්න. Excuse me, sir. Shanika, පාරමී මිනිමල්ව සම්බන්ධයෙන් ලැබුණු කටු උත්තර අනුව කවුරු සම්බන්ධ කියලා දිතේ? සර් පාරමී සහ උත්තරා කියන හොඳම යාළුව සර්. පස්සේ තරහ වෙලා තියෙනවා. ඒකට හේතුව විමුක්ති කියන පුද්ගලයා සර්. විමුක්ති? විමුක්ති කියන්නේ උත්තරාගේ පාරමීගේ සිංහල සර් නේද? ඔව් සර්. සර් ඒ වගේම දුරකථන පරීක්ෂාවෙන් සහ ලබාගත් කටු උත්තර අනුව විමුක්ති සහ උත්තරාතර සම්බන්ධයක් තියෙනවා සර්. හරි හරි. ඒ කියන්නේ පාරමීට ප්‍රේම සම්බන්ධතාවයක් තිබිලා නැද්ද? ප්‍රේම සම්බන්ධතාවයක් කියන්නත් බැහැ සර්. පාරමී කාටත් හොරා විමුක්තිට ආදරය කරලා තියෙනවා. හරියට හරි. මං හිතුව හරියටම හරි. මේ ඝාතනයට උත්තරා වගේම විමුක්ති සම්බන්ධයක් තියෙනවා. කට උත්තර ගන්න වැඩි දිගටම කරගෙන යන්න. හරි සර්. Wow.
අප්පු වෙන්න තමයි හිටියේ. ඇයියේ? මගේ අන්තරාගේ ප්‍රශ්න වලට අත දාන්න ඔබ කවුද? තමුස කවුද එහෙම කියන්නේ? අනික උත්තර මම පුංචි කාලේ ඉඳන් දන්න නංගි කෙනෙක්. තමුසට තව මොනවද දැනගන්න තියෙන්නේ? මට මොකටද ඇයිද තම්පෙ කවුරුනත් ගෙම්බාගේ හැම එකටම පයින් නැතු ඉන්නවා. අනේ මේ තමුසගේ ඇඩත් තමුසේ බලා ගන්නවා අයිසේ. उत्तर पास खरदर रिटर्न अभी कोई देना रास्ते आ दुकान रहे हो? हरी अपुता, आप ही किधर हैं हम? पुता वाकी आई है, मगे दुबटे इन्ने का? ये तू हाई है, जाम पुता। आप ही हमारे मुहाग नहीं बराए। नहीं किये ना वाह, पारा में भी हमारा ना तमुंटे तीमुनु वो मना हम करते किये। अने सर, मम्मे किसी दिया दान्या सर? मिनियो දැන්වත් බොරුණු කිය ඇත්ත කියනවා. තමුන් කුක්කුවට බාර දුන්න ඕඩර් එක ගැන කුක්කුව අපිට ඔක්කොම වම ඇරුවා. කුක්කුව? කවුද සර් කුක්කුව කියන්නේ? මම දන්නේ නැහැ සර්. දූතර. ඇයි තාත්තේ? මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ. මොකද්ද? මම මේක වගේ අහන්නම හිටියේ. හැබැයි වැරදිට හිතන්න එපා. මේනක කියලා එක්කින කොට කරදර කරනවා. ඇයි තාත්තේ මහන්නේ? විමුක්ති පුතා මට කිව්වා. මේනක ඔයාට කරදර කරනවා කියලා. ඔයාට විතරක් නෙමෙයි. එයාටත් කරදර කරනවා. ඒ මොකද්ද තාත්තේ? මේනක මොකද්ද විමුක්ති යට කරේ? එහෙම කලබල වෙන්න දෙයක් නැහැ. හැබැයි ඔය විමුක්ති පුතයි මේනකයි තවමයි හොඳටම රණ්ඩු වෙනකොට මම තමයි ගිහිල්ලා බේරුවේ. අන්න ඒ වෙලාවේ තමයි විමුක්ති පුතා කිව්වේ මේ වට කරදර කරනවා කියලා. අනේ තාත්තේ මේක එහෙම දෙයක් නෙවෙයි. මේනක මට කරදර කරන්නේ පාරමීව යාළු කරලා දෙන්න කියලා. දිගින් දිගටම පාරමී බෑ කියනවා තාත්තේ. මට පේන විදිහට आर्मी मेहनत गई और लोगों प्रश्न के लिए सर हट अने आई था तेरे में क्या आने उत्तरा मुका
කතාවක් නෙවෙයි. කොල්ලට වගේම තක්කේ යාළුවට දුදුළු දාන්නේ නැතුව පවුල් කන්න දෙනවා. පන්ති යනවා කියලා හොටෙල් කම්බර ගන්න රින්ගනවා. දන්නවනේ ඉතින් මොකද වෙන්නේ කියලා. මේ මන් දන්නවා කවුද කතා කරන්නේ කාගේ උමනාවටද කියලා. ඇත්තද? හැබැයි ඉතින් මේ දෙන්නගේ උමනාව නම් ඉෂ්ට කරගෙන තියෙන්නේ නෝනා. හෙලෝ. 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 තනමයි පුතේ මම විමුක්තියට කතා කරන්නම්කෝ ඕනේ දාත්තේ ඈ මම පොඩ් කාරයෝ එහෙනම් පාරමිතුවට කතා කරන්නද ඕනේ දාත්තේ මම කතා කරන්නම් මීලුවෙන් මීලුව විමුක්තියගෙන කිව්වට මං කවදාවත් හිතුවේ නැහැ පාරමි මෙහෙම කරයි කියලා හරි හරි කලබලෙලා ප්‍රශ්න විසඳන්න බෑනේ කතා කරලා විසඳගමු මම විමුක්ති පුතාට කතා කරන්නම්කෝ ඕනේ දාත්තේ ඕනේ සලකුණු පාපොච්චාරණ සීසීටීවී දර්ශන දුරකථන විශ්ලේෂණ ඔස්සේ පොලිස් අපරාධ විමර්ශන අංශය පාර්මිගේ ඝාතනයේ නියම ඝාතකයා සොයන්නට වෙහෙසුණා. අවසානයේදී පොලිස් අපරාධ විමර්ශන අංශයට පාර්මිගේ ඝාතනයේ එක් සැකකරුවෙක් කොටු කර ගැනීමට හැකි වුණා. සමාජයේ සංසිද්ධි පිළිබඳව සංවේදී මිනිසුන්ගේ සහාය පොලිසියෙන් ලැබුණා. අවසානයේදී කවුරුත් නොසිතූ පුද්ගලෙක් සාක්ෂි සහිතව පාර්මිගේ ඝාතකයා ලෙස කොටු කරගත්තා. උකුමල්ලි මට මේ ලොකු උදව්වක් ඕනේ. ආ කියන මාත්‍යා. පැටළුණු නූල් බොලයක් තියෙනවා ලියා ගන්න ඕනේ. ආ එහෙමද? මාත්‍ය දන්නවනේ මේ විදිය ගැන ඕනම ගැටයක් ලියනවා. හරි මං ඉන්නම්කෝ එන හම්බෙන්න ඔය ගැටේ ලිහෙනකොට අදාළ අයට ගොඩාක් රිදෙයි මාත් ඕනෙලා ගන්නකෝ එනම් මං දීප මාත්‍යා සෝරි ගොඩක් කරලා දැවිල්ල මං දැන් ආවි එයිමට එන්නේ කිව්ව සමාවිල්ල සමාවිල්ල
sama villain kerbau ada? Baca deh valdan setelah ibu rani aye, kataan mau kibar tap, mangati tering gula kadere kira. Utara valdan ini nih, ane mangga ala tering ini nih, mat sama villain. Mangga ibu agengi kira kani nih nih, wad kadere kini nih nih. Nangi, Parmi. උත්තරාට කරදර කරලා තියෙනවා. ඒ වගේම විමුක්තිය එක්කත් ප්‍රශ්න දාගෙන තියෙනවා සර්. එහෙමද? එහෙනම් අපිට මේනික කියන තරුණයව ලේසින් අතාරින්න බෑ. හැකි ඉක්මනින් මේනිකව ගෙනල්ලා ප්‍රශ්න කිරීම කරන්න ඕන. මොකද ප්‍රේමය සහ වෛරය අතර තියෙන්නේ පොඩි කේස් ගැසෙක වෙනසක්. මේ ඝාතනයට ඍජු වගේම වක්‍රව සම්බන්ධ වෙච්ච අය ඉන්න පුළුවන්. ඒ අය මගහැරෙන්න පුළුවන්. ඒ ගැන අවධානයෙන් ඉන්න ඕන. හොඳයි සර්. Enak mati kerennya. Oke. Nih, serangan tuh udah balapan nih. Ah, hari banget. Bal-balin hari. උත්තරාගේ විමුක්තිගේ ආදර කතාවට පාරමී වගේම මේනකත් ලොකු බාධාවක් වෙලා තිබුණා.
මේ පිළිබඳව උත්තරාගේ පියා හොඳ අවබෝධයෙන් සිටියා. එනිසා පාරමීව උත්තරාගේ විමුක්තිගේ ආදර කතාවෙන් ඉවත් කරන්න සැලසුමක් දියත් කළා. කවුරුත් නොසිතූ විදිහට පාරමීට සිය ජීවිතයෙන් සමුගන්න සිද්ධ වුණා. මේ ඝාතනයට මුලපිරු උත්තරාගේ පියාට නීතියෙන් දඬුවම් ලැබුණා. කියන බලන්න. අනේ සර්. පාරමී දුවගේ විමුක්තිගේ මගේ දුවගේ අතරේ ලොකු ලොකු ප්‍රශ්න ඇති වුණා. ඊට පස්සේ මේනක කියලා ආදී විමුක්තිට කරදර කරන්න පටන් ගත්තා. මට වුණා සර් මේනකට රිද්දන්න. ඇයි එතකොට තමුන් එහෙනම් පාරමියෝ මැරුවේ? මම මැරුවේ නෑ සර්. මම මැරුවේ නෑ. උන්ට බය කරන්න කියලා. ඇති කිල්ල ඔබ දරුවන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වීමේදී වගකීමක් ඇති දෙමව්පියන් ලෙස ක්‍රියා කරන්න. ලබන සතියේ 119 නී සටහන් වූ අපරාධයක සුළුමුළු සොයා යන තෙක් අදට අපි ඔබගෙන් සම්බන්ධ. මතක තියාගන්න. අපරාධයක් දුටු තැන අමතන්න 119 ඉල්ලෙන්නම්.